ලමුුවන දේව ප්‍රකාශණය. අපෝස්තලුුවරන්ගේ ක්‍රියාපොතෙන් උපපුටා ගත් පාටයකි. දිනක් පේදුරු සහ ජොහන් ්‍යක්ජාන් වේලාව වූ සවසතුනට දේව මාලිකයට ගියහ. උපන්ඩා පටන් කොරවසිටි එක් තරා මිනිසෙක්විය දේව මාලිකාවට ඇතුළුවන්නන්ගේෙන් සිහමන්ඉල්ලන පිණස දේව මාලිකාවේ සුදර්ශන නම්ලත් දොරටුවළඟ දිනපතා ඔහු තබනලදී. ඔහු, පේතුරු සහ ජොහන් දේව මාලිකාවට ඇතුළුවන්නට යන බවදැක සිங்கමන්னிලිය. පේතුරු ජොහන් සග ඔහු දෙසනත්‍යොමා අප දෙස බලන්නේ කියය ඔහුද ඕුන්ඩෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස ඕනෑකමින් බැලිය. එවිට பேේදුරු රண்මතු රිදිීවත් මටනැත එහෙත් මට ඇතිතේ ඔපට දෙමි. නාරෙත්තිී ජෙසුස්கிறස්තුන් වහන්සේගේ නාමෙන් ඇවිතින්නේ කියය. එසේ කියා පේතුරතුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගටුවාලීය එක නෙහිම ඔහුගේ පාද සහ වලලුකර ශක්ති සම්පන්නවිය ඔහු උඩ පැන කෙරෙන් සිට ඇවිදින්නට විය තවද ඇවිතිමින්ந்தඋඩ පනිමින්ந்து දෙවන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන්ந்த ඔහු ඔවුන් සමග දේව මාලිකාවට ඇතුළු විය ඔහු ඇවිදිනවා දෙවන් වහන්සේට ප්‍රශංසා කරනවාද සියලු දෙනාදුටුුවෝය දේව මාලිකාවේ සූදර්ශන දොරටුවළඟ හිඳගෙන සිංගමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනාගත් ඔවුහ! ඔහුට සිද වූදේ ගැන පුදුමයෙන් පුදුමයට පත්වූහ. දේව වචනය මෙසේය ශුද්ධවර ලූක්තුමාගේ සවිශේෂයෙන් උපුටාගත්පාටයකි. එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකුළහක් පමණදුර වූ එ ඔුස් නම් ගමට යමින් සිටියහ. එසේ ඇත්ති ඔවු හු සිදුව සියල්ල ගැන කතා කරමින් ගියහ. තවද ඔවුන් සාකච්ඡා කරමින් යත්තිී ජෙසුස් වහන්සේම ඔවුන් සමීපේට වැඩ ඔවුන් හා සමඟ ගමන් ගත්සේක ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය උන්වහන්සේ ඔවුන්ට කතාකොට මේ ඔබ තර්කරමින් යන්නේ කුමන කාරණ ගැනදැයි ඇසූසේක. ඔවහ දුක්මුසුමහුණින් යුක්තව නතරවූහ. ඔවුන්ගෙන් ලේෝපස් නම් තැනැත්තා උත්තර දෙමින් මේ දවස්වල ජෙරුසලමිහි සිදුවූ කාරණා නොදන සිටින අමුතා ඔබ පමණදැයි උන්වහන්සේට කීය කවර කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. ඔවහු උත්තර දෙමින් නාසරේහි ජෙසුස් වහන්සේ පිළිබඳ කාරණාය උන් වහන්සේ දෙවියන් වහන්සේ හාසක්ල ජනතාව ඉදිරිියහි ක්‍රියාවහිද කතා වෙහිත, බල සම්පන්න දිවසිවරයකුව සිටිසේක නායක පූජකවරුද අපගේ ප්‍රධානීහූද උන් වහන්සේ මරණයට නියමකොට කුරුසියෙහි ඇනගැසූහ එහෙත් ඒශ්‍රායිල් මුදාලීමට සිටි එකම තැනන් වහන්සේ උන් වහන්සේය යනු අපගේ බලාපොරොත්තු වූ විය එප මනක් නොවේ මේදේ සිදුුවී අදට තුන් දවසක් ගත වී ඇත තවද අපේ කණඩාෑමේ ඇතැම් ස්ත්‍රීහූ අද හිමිදිරි උදයේ සොහොන් ගෑලඟට ගොස් උන් හන්සේගේ සිරුවර නොදක අවුත් දර්ශනය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවමානව සිටිනසේ කියයි පැවසූ බව කියා අප විස්මිත කළහ. අපහා සමග සිටි අයගෙන් සමහරෙක් සොහොන්ගේළඟට ගොස් ඒ ස්ත්‍රීන් කීලෙසම දුටුවෝය. එහෙත් ඔබුහු උන් වහන්සේ නොදටුවෝයයි කීහ. එවිට උන්වහන්සේ ඔවුන් අමතා බුද්ධිහීන වූද දිවසවරයන් පැවසු සියල්ල ඉශ්වාස කිරීමට මැලිවූද තැනැත්න ක්‍රිස්තුුන් වහන්සේ ඒ දුක්විඳ ඉක් පිටි සුව කියතේ ජස්ශ්‍රියයට පැමිණිය යුතුව තිබුණා නොවේද. කියා මෝසෙස් හාසියලු දවසිවරයන්ගෙන් පටන්ගෙන මුළු ශුද්දෝ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන්සේක. ඔහුහු යමින්සිටි ගමන්ට ලංගූහ. එහෙත් උන් වහන්සේ තවත්දුරයන බවක් දැක්වූ සේක. එවිට ඔහුහු දෞසගෙවී සවස් වේගෙන එන බැවින්. අප සංග නතරවෝ මැනවයි උන් වහන්සේට පෙරැත්ත කළහ උන්වහන්සේ ඔවුන් සමඟ නතරවීමට ගෙට ඇතුළු වූසේක තවද උන්වහන්සේ ඔවන් හාසමඟ කෑමට හිඳගත් කල්හි රොටී ගෙන ආශිර්වාදය පහසා කඩා ඔවුන්ට දන්සේක එවිට ඔවුන්ගේ ඇස්ඇරේ ඔවුහු උන්වහන්සේ කවරෙක් දැයි හැඳින ගත්හ එවිට උන්වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූසේක එකල ඔවුහු උන්වහන්සේ අපහාසමග මඟදී කතා කරද්දීත් ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත් අපේ හදවත දැවී ඇවිලීගියා නොවේ ැයි එකිනෙකාට කීහ. ඔවුහු ඒවෙලේම නැගිට ජෙරුසලමට පෙරලා ගොස්? එකලොස් දෙනාද ඔවන් සග සිටි අනික් අයද ඒ කාන්තයෙන්ම සමධාණන් වහන්සේ නැගිට සිටින සේක සීබෝන්ටද පෙනුන සේකැයි කියමින් සිටිනු දුටූහ. එවිට ඔවුහුද මඟදී තමන්ට සිද වූ කාරණා සහ ප්‍රොටී කැඩීමේදී ඔවුන්ට උන්වහන්සේ ප්‍රකාශ වූ හැටියද පැවසූහ. ගැලවීම දායක සුභාරංචි නම්මසේය. අද සුවිශේෂය තුළ එම්මවුස් ගමනේ සිීදිය සඳහන් වෙනවා. ක්‍රිස්මාන්සික මර්ණයෙන් පස්සේ ශ්‍රාවකයෝ දෙන්නේ කල කිරිලා. තමගේ පරණ ජීවිත ඇැතුල් වෙන පිණිස එම්ම අවුස් ගමට යමින් හිටපු ආකාරි සඳහන් වෙනවා. මොවුන් මේ විදියට යදදිී. ස්වාමීන් වහන්සේත් ඔවුන්ට එක් හස් වෙලා ඔවුන් එක්ක ගමන් කරනවා. නමුත් මේ ක්‍රිසුස් වහන්සේ කියලා ඔවුන් තේරුම් ගන්නන්නේ නෑ. මෙ මේ ගමන දිහා බැලුවම. ගමනටත් වැඩිය දි්‍ය පූජාවක් මයි කියලායි මටන ගහිතෙන්නේ. බලන්ඩ එදා සවස් වුනාම සොමිනන්සේ ඕුන් සමඟ නතර වෙනවා ඔවුන් ආහාර ගණ්ඩකට වාඩ වෙනවා. උන්වහන්සේ මොහොතේ රොටීගෙන ආශිර්වාද පවසා ඔවුන්ට බෙදල දෙෙන ඔවුනුත් ඒ රොටි බල දෙෙනවා. දැ උන්වහන්සේ ආශිරෝධ පවසලවී රොටි දෙන්දී ඒ රොට පෙනුම කිසිව වෙනසක් ඔවන්ට පෙන්නේෙ නෑ. නමුත් ඒ රොටි වැලඳවාම ඔවුන්ට බලයක් ලැබෙනවා. වචිනකී නවා. එවිට ඔුන්ගේ ස්රි. ස්වාමින්න් වහසේ කවරෙක් දැයි ඔහු වටහාගත් බැලූ බැල්මට වෙනසක් නොපිනුනාටේ රොටිය තුළ එක වැලඳවාම බලයක් දැනුනා බලයක් දැනුනා ඇයි බලය දැනුනේ ස්වාමීන් වහන්සේ ආශිර්වාද පවසපු වෙලාවේ මහා ප්‍රාතිහාරයක් සිද්ධ වෙලා තියෙනවා.ඒ පූපේ ස්වාමීන් වහන්සේම බවට හැරිලතියෙනවා. මේ පුූපි ස්වාමන් වහන්සේ බවට හැරුණ කියන බවට දේ වචනය තවදුනුටත් පැහැදිලි කරන. වචන කෙනවා එවිට උන්වහන්සේ අතුරුදහන් වූසේක මේ අතු්‍රධානන් වනා කියන්නේ උන්වහසේ එතනින් වෙන තැනකට ගමන් කලා නේ. උන්වහන්සේ සප්‍රසාදාාකායෙන් ඔවුන් තුලටම ගමන් කලා ඒ නිසායි අතු්‍රධාන වුණනා කල සඳහන් වෙන්නේ. ප්‍රේමාන්තයනි දිව්‍ය පූජාවය අබිරහස මේක. ඒ පූපේ පෙනුම කිසි වෙනසක් නොවනට ඒ පූපේ ස්වාමීන් වහන්සේ බවටම පරිවර්තනය වෙනවා සප්‍රසාදාාකාරයෙන් උන්වහන්සේ අපි තුළටම ගමන් කරනවා ඒ හර අපිට මහා බලයක් ලැබෙනවා. සත්්‍රසාධය තුළ වඩ වසන්නේ ස්වාමින් වහන්සේ මයිකෙල අදහන්න මේ සාක්ෂිීම ප්‍රමාණවත් නැද්ද. ඒත් තාමත් නොවාදහන්න පිරිසාක් ඉන්න නිසා. ස්වාමන් වහසේ සත්්‍රසාධ ප්‍රාතිහාරය හරහා සත්්‍රසාදය ඉන්න උන්වහන්සේ මයි කියල ඔප්පු කරල පෙන්න ලතියනව ප්‍රේමාන්තේනේ. ඉතාලියයේ ලංචියයාන ආජටනාවේ බෝනොස්ස අයත් ඉදියාවවෙ චෙරට්ටකොනම් අද ගොහෝ ප්‍රදේශවල සත්්‍රසාද ප්‍රාතිහාර වෙලා දේනවා. මේ ප්‍රාතිහාරය වලින් ගත්තුරු දිරය පරික්ෂා කලාම ඒ පරිීක්ෂා කරව පරිීක්ෂණනාගාරය මොකක් වුණත් ඒ ප්‍රාතිහාර සිද්ධ වුණු තැනමකක් වුණනත් ඒ ප්‍රාතිහාර සිද්ධ වුණු අවරුද්ධමකක් වුණත් පරික්ෂා කරම හැම බ්ලඩ් රිිපෝට් එකක්ම කිව්වේ එකම කාරණාවයි මොකක්ද. ඒබ රුදිර ගණයක් තියන පලස්තින සම්භාවයක් තියෙන සුවිශේෂ වර්ණදයහ ආකෘතියක් තියෙන. අදටත් ජීවමාන රුදිර සයිල තියෙන කෙනෙක්ගේ රුදිරක් කියලායි බලඩ් ිපොට් කිව. ඒ කෙනා කවද ඒ පලස්තින සම්භවාවයක් තියන ඒවි රුදිර ගණ තින කෙනා කවද. ඔබේ මගේ කිස්තස් වහන්සේ අපි සත්්‍රසාධ වහන් සිට ආදරය කරම. සත්ව සාධපිණුන් වහන්සේ මයි කියනදේ. අපිතුට ගමන් කරණුන් වහන්සේ මයි කියන දේ. ඒතුළ මහා බලයක් ලැබෙනව කියද අපි අදහමු එතකොට අපේ ජීවිතය පවා සත් ප්‍රසාධ ප්‍රාතිහාරයවලින් පිරේවී.